අලුත් බලාපොරොත්තුව වෙනුවෙන් සුබ පැතුම් එක්කල තවත් විද්වතෙක්. වර්තමානයේ නාලිකා රාශියක් දිහි වෙලා තියෙනවා. මේ නාලිකාවලින් යම් සේවාවක් ඉටු වෙන්නේ නැහැ කියලා අපිට එකවරම කියන්න බෑ. නමුත් සමහරක් නාලිකාවල මූලික අරමුණ තරමක් වෙනස්. ආරම්භයේදී යම් කිසි සද්භාවයක් පෙන්වුවත් පසු ටික කාලයක් යනකොට මේ ආචාර ධර්ම පිළිබඳ නොතකා කටයුතු කරන ගතියකුත් තියෙනවා. නමුත් මාධ්‍ය සදාචාරය අපේ සංස්කෘතික ආචාර ධර්ම රැකෙන අයුරින් නාලිකාවක් ආරම්භ කිරීම මම හිතන්නේ ඉතාම සුබ ලකුණක් විදිහට මම දකිනවා. ඒ වගේම මාධ්‍යකින් කෙරෙන්න ඕන ප්‍රධාන කාර්යයන් අතර මිනිස්සුන්ගේ දැනුම පිළිබඳ නිම්වලලු පුළුල් කිරීම, එහෙම නැත්නම් ඥාන වර්ධනය ප්‍රාසංගික බව ජනප්‍රිය ලක්ෂණ සමග තියෙන්න ඕන නාලික. ඒතර තමයි මිනිස්සු මේකට ආකර්ෂණය වෙන්නේ. ප්‍රාසංගික බව, ආනන්දේ, මේ සියල්ලම තියෙන්න ඕන. ප්‍රඥාව, ආනන්දේ, සියල්ලම. ඒතර මේ නාලිකාවකින් පැය 24ම අපි කියන්නේ නැහැ මිනිස්සු දැනුවත් කරන්න ඕන කියලා. නමුත් හැම වෙලාවෙම ප්‍රාසංගික වැඩසටහනක් කළත්, සංගීතමය වැඩසටහනක් කළත්, නර්තන වෙන මොනා හරි කළත්, මේ හැම දෙයකම මිනිසුන්ගේ ඥාන වර්ධනය කරන අංගයක්, යටිපෙළක්, ගැඹුරු යටිපෙළක් යන්න ඕන. මොකද ලෝකයේ බොහෝ වෙලාවට මාධ්‍ය සදාචාරය තුළින් සමාජයන් වෙනස් කරලා තියෙනවා. මිනිසුන්ගේ සිතවිලි, මිනිස්සු හිතන පතන විදිය වෙනස් කරන්න පුළුවන් යහපත් වූ මාධ්‍යයකට. ඒක නිසා මම මේ මාධ්‍යයට බොහොම ගෞරවයෙන් සුබ පතනවා. බොහොම ස්තුතියි. අප වෙනුවෙන් සුබ පැතුම් එක්කල ඔබට හදපිරි ප්‍රණාමයා.